සැදැහැවතුනි ලංකාරාම විහාරස්ථානය ආරම්භ කරලා මේ විහාරස්ථානය ඔබ හැමදෙනාගේම ආධ්‍යාත්මික සුවය සඳහා සියලුම කටයුතු බොහොම ලස්සනට අවසන් කරලා නොසිතු අවස්ථාවකදී අපවත් වීම අදාළ අපේ අලුත් කුමර සුමන්දිස්ස නායක හඳුරවන්ගේ ජන්මදිනය වෙනුවෙන් උන්වහන්සේ අප සමග වැඩ නොසිටියත් උන්වහන්සේගේ උතුම් ගුණය සිහිපත් කරලා ඒ වගේම උන්වහන්සේ කළ උතුම් සේවාවන් සිහිපත් කරලා උන්වහන්සේගේ පුණ්‍යානුමෝදනා කිරීමේ පින්කම විවස් කාලේ මේ සෙනසුරාදා පස්වෙනිදා සෙනසුරාදා හවස 6ට මේ උන්වහන්සේගේ පිළිරුව ඉදිරිපිට ආලෝක පූජාව පවත්වලා උන්වහන්සේගේ සංසාර ගමන ආලෝකමත් වේවා කියලා අපි උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අටවිසි බුද්ධ පූජාමේ පින්කම, බෝධි පූජාමේ පින්කම, ඒ වගේම ආශිර්වාද පිළිත් දේශනාව, මෛත්‍රී භාවනාව, පුණ්‍යානුමෝදනාව, දෙවියන්ට පුණ්‍යානුමෝදනා කළා, දෙවියන් උත්සාහ කරන ඒ පූජා කටයුතු මෙන්ම පැමිණෙන හැම දිනාටම ඒ රාත්‍රී සංග්‍රහාදී කටයුතු සියල්ලම සිද්ධ වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට මතක ඇති උන්වහන්සේ වැඩ සිටින කාලේ ඔබට දුකක් වුණාම උන්වහන්සේට දුකක් වුණා වගේ උන්වහන්සේ ඔබට පිහිට වුණා, ආශිර්වාද කළා. ඔබට සතුටක් වුණාම ඒ සතුට උන්වහන්සේ වෙච්ච සතුටක් වගේ උන්වහන්සේ ඔබත් එක්ක සතුට බෙදාගෙන එදා කටයුතු කළා. ඉතින් උන්වහන්සේ අද නැති වුණත් උන්වහන්සේ වැඩසන්සියත් ගුණ සම්පන්න මිනිසයන් හැටියට උසස් මනසක් තියෙන අය හැටියට අපි උන්වහන්සේට එකතු වෙලා අපි පුණ්‍යානුමෝදනා කරමු, උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. එහෙනම් මගෙන් ඔබට ආරාධනා, ලංකානම් විහාරස්ථානයේ මහා සංඝරත්නයේ දායක පින්වතුන් ඔබට ආරාධනා කරනවා සැදැහැවතුනි පස්වෙනිදා සෙනසුරාදා හවස 6ට ලංකාරාම් විහාරස්ථානයේ පැමිණෙන්න ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. කඨින පින්කම 19 වෙනිදා සහ 20 වෙනිදා සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි.